නිවැරදි තොරතුරු ඇසෙනින් ඔබ වෙත අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පාසල් සිසුන් සම්බන්ධයෙන් භයානක හෙළිදරව්වක්. දෙමව්පියන් දැඩි අවධානයෙන්. පාසල්වලට කුසගින්නේ පැමිණෙන සිසුන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය සඳහන් කරනවා. එහි සභාපති සුජීව විමලරත්න මහතා පෙන්වා දෙන්නේ පාසල් මූලික කරගනිමින් පැවති පෝෂණ වැඩපවා මේ වන විට ඇනහිට ඇති බවයි. පොත්පත් විශාල ලෙස මිල ඉහළ යාම, සපත්තු මිල ඉහළ යාම, නිල ඇඳුම් මිල 200%කින් ඉහළ ගොස් තිබෙන බවත්, ආහාර මිලද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් ඔහු සඳහන් කළා. ඇතැම් සිසුන් උදෑසන පාසල් රැස්වීමේදී ක්ලාන්ත වී බිම ඇද වැටෙන තත්ත්වයක් ඇති වී තිබෙන බවත් ඔවුන්ගෙන් විමසීමේදී උදෑසන ආහාරය ගැන නොමැති බව හෙළිවන බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මීට පෙර කුසගින්නේ පාසලට පැමිණෙන සිසුන් 4-5 දෙනෙකු පන්තික සිටි බවත් නමුත් මේ වන විට එම ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් පැවසූ ඔහු එයට හේතු වී ඇත්තේ පවතින ආර්ථික අර්බුදයෙන් දෙමාපියන්ට දරුවන්ට ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම බවද කියා සිටියා.